अपे ग्रहलोकय बेहुन दासिट जीवींगे परिनामय सिदुवीम दक्वा नोहितपु सिदुवीम राशियकट अप पृथ्वीय मुहुन दुन्ना इतिन एहा समान समहर विट ईटत वडा बेसुनु अनतुरु वलट अपे ग्रहलोकयट मुहुन देन्नट सिदुवेवि अदिन वसर दहदाहकट पसुव पृथ्वीय गिनियम अपायक वेविद एहमत नतिना आइस ग्रहलोकयक अवुरुदु मिलियनयकट पस्से अपे पृथ्वी गोडबिम अतुरुदान वेविद वसर मिलियनयकिन अनतुरु पृथ्वीय जीवयट हितकर वेविद मे हेम प्रश्नयकटम उत्तर होयन्न अपिट सिदुवेनवा पृथ्वी अनागतयट यन्न एनम अपि अद यमु वसर बिलियनयक पृथ्वी अनागतयट वसर बिलियनयक गत वेनकोट पृथ्वी जीवींगे पवत्म तीरणय करन कडयिम विशाल प्रमाणयक पसु करन्न सिदुवेनवा गोलीय वसंगत देशगुणिक विपर्यास न्यष्टिक युद्ध ग्राहक सह वल्गातरुगटी स्वाभाविक आयुषुग सूर्या उनुसुम्बी मेगा सुनामी मेवागे तर्जन गोडक दरागन पृथ्वी जीवय रेकगन्न पुलुवन वेद सुपीरी जानवलीन हाइब्रिड मिनिसुन उपत लैबीम आरंभ वी तिबेवी एमनिसा मानवयागे गति लक्षण सह जानमय विनस्कम पृथ्वीन अतुरुदान विलायानवा मे कालय वनविट पृथ्वी जीवींगेन सलकियुतु सतुम प्रमाणय संपूर्णेन्म वंदवी यनवा विशेषितम कारणय तमा मेम कालयेदी मिनिसा टाइप 1 सिविलाइजेशन एकट लंगा वेनवा एकियन्ने सूर्य पृथ्वी प्रधान बल शक्ति प्रभवय बावट पात्वेनवा इंधन दहने वीमा सिदु नोवन निसा गोलीय उष्णत्वय शीघ्र लेस पात वेटेवी नमु मेवन विट सलकियुतु ग्लेशियर प्रमाणयक दियवी तिबीम हेतुवेन मुहुदु जल मट्टम मीटर 50 किन पमन इहल गोस् तिबेन्न पुलुवन ए वगेम अपि वर्तमानये कथा करन भाषा सियल्लम अतुरुदान वेला नव भाषा क्रमयकट यमु वेवी मेम कालय वन विट दरुवन उपत लबन्ने विद्यागार तुलाय एम निसा पौल संस्थाव यन संकल्पय संपूर्णेन्म बिंद वेटेवी मे हेतुवेन लोक जनगहनय सलकियुतु लेस पहत वेटेनवा අදසිට වසර 50000කින් සියලුම ජල මූලාශ්‍ර අයිස් බවට පත් කරමින් අප පෘථුවිය නව අයිස් යුගයකට පා තබනවා මෙයට ප්‍රධානතම හේතුව වෙන්නේ අප පෘථුවේ ආනතියේ සිදුවන වෙනස් වීමයි මිනිසා මේවන විට භූගත ප්‍රදේශවල තම ජනාවාස ඉදි කරගෙන අවසන් මෙම අයිස් යුගය ආරම්භ වීමට පෙර නයගරා දියැල්ල ඇතුළුව විශාල ප්‍රමාණයේ දියැලි ගණන නාවක්ම සදාටම අතුරුදහන් වී තිබීමද විශේෂත්වයක්. පෘථුවිය මත ගිනි කඳු පිපිරීම් සක්‍රිය වන කාල පරාසයක්. අති විශාල මැග්මා ප්‍රමාණයක් මේ නිසා පෘථුවි මතු පිටට මුදා හරිනවා. මන්දාකිණියේ විශාලතම තාරකාවක් වන කේනස් මැජොරස් තාරකාව සුපර්නෝවාවක් බවට පත්වීම මෙම කාලයේදී පෘථුවියට දිස් වෙනවා. මෙම කාලය වන විට පෘථුවි භූතටි චලනය වීමෙන් මහද්වීප වෙන්වී යාම සහ නව ගොඩබිම් ඇතිවීම ආරම්භ වෙනවා. NASA ආයතනයේ නිගමනයන්වලට අනුව කිලෝමීටර් 1කට වඩා විශාල උල්කාපාතයක් මෙම කාලයේදී පෘථුවිය සමග ඝට්ටණය වෙන්න පුළුවන්. තවමත් පෘථුවේ මත මිනිසා සිටිනවා නම් එය වළක්වා ගන්නට පුළුවන් වේවි. එසේ නොහැකි වුනොත් විශාල හානියක් නැවතත් සිදු වෙනවා. තවත් වසර මිලියනයකදී
මහද්වීප බෙදියාම හේතු කරගෙන ඩෝබා පිපුරුමට සමාන අලු ඝන කිලෝමීටර 3200ක් එකවර පිට කළ හැකි ප්‍රබල ගිනි කඳු පිපිරීමක් සිදු වෙනවා මෙම සිදුවීමෙන් මානව වර්ගයා වඳවීමේ සම්භාවිතාවය 99%ක් තරම් ඉහළ අගයක් ගන්නවා මෙම කාල වකවානුවේදීම නව මානව වර්ගයකට දොර විවර කරමින් හෝමෝ සේපියන්ස් මානවයා ස්වභාවිකවම වඳවි යනවා මෙම කාලයේදී මානව වර්ගයා අභ්‍යවකාශය මත හෝ වෙනත් ග්‍රහලෝක මත තම ජනාවාස ඇති කරගෙන අවසන් මෙහි විශේෂිතම කාරණය වන්නේ ඔවුන් සාදාගත් වාසස්ථානයට අනුව එයටම පරිණාමය වුණ ජීවීන් කොට්ටාසයක් වීමයි නැගෙනහිර අප්‍රිකාවේ විශාල කොටසක් වෙන් වී නව සාගර කලාපයක් සාදනවා තවත් වසර මිලියන 10කින් නැවත අප්‍රිකාව සහ යුරේෂියාව ගැටි විශාල මහද්වීපයක් නිර්මාණය කරනවා මෙම කාලයේදීම අඟහරු ග්‍රහයා තම චන්ද්‍රයා සමග ඝට්ටනය වීමෙන් අනතුරුව අලංකාර වළලු පද්ධතියක් නිර්මාණය කරනවා මේ වන විට පවතින මහද්වීප සියල්ල ෘතුවිය ආරම්භයේ තිබුණ පැන්ජියා මහද්වීපයෙන් එකට එකතු වෙනවා මිනිසා විසින් ඉදිකර තිබුණු සෑම දෙයක්ම මේ වන විට දක්නට ලැබෙන්නේ නැහැ පෘථුවිය මත තිබෙන්නේ ස්වභාවික පරිසරයක්. එතකොට මිනිස්සු මෙම කාලය වන විට මිනිසා ඩිජිටල් වැඩසටහනක් බවට පත් වී අවසානයි. සමහර විට විශ්ව වටා ගමන් ගන්නා යානාවක තිබෙන හાર્ඩ් ඩ්‍රයිව් වල අපේ මනස ගබඩා වී තිබේවි. හිතා ගන්න අමාරුයි නේද? මේක නම් ටිකක් අමුතුයි තමයි. මේ වනතෙක් පෘථුවේ තිබුණ සුපිරි මහද්වීපය නැවත බෙදීමකට ලක් වෙනවා. ඒ වගේම නැවත වතාවක් පෘථුවේ මත බුද්ධිමත් ජීවයක පරිණාමය ආරම්භ වෙන්න පුළුවන්. අති විශාල තාරකා පිපිරීමක් පෘථුවේ සිට ආලෝක වර්ෂ 6500ක් ඇතුළත සිදු වෙනවා. මෙහිදී පිටවන ගැමා කිරණ පෘථුවේ ඝට්ටනය වුණොත් පෘථුවි ඕසෝන් ස්තරය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. සමහර විට මේ හේතු නිසා පෘථුවි වායුගෝලය අභ්‍යවකාශයට කාන්දු වෙන්නට පටන් ගනීවි. ඉතින් මේ කාලයේදී පෘථුවිය මත පවතින ජීවයේ සමූල වඳවීම ආරම්භ වෙනවා. අපේ චන්ද්‍රයා පෘථුවියෙන් ඈත් වී යනවා. සූර්යාගේ උෂ්ණත්වය වැඩිවීම නිසා පෘථුවි වායුගෝලයට සහ දේශගුණයට ප්‍රබල බලපෑමක් ඇති වෙන්නට පටන් ගන්නවා. පෘථුවි භූතැටි චලනය වීමද ක්‍රමක්‍රමයෙන් අක්‍රිය වෙනවා. මෙම නිසා පෘථුවි සාගරවල පැවැත්මද අවිනිශ්චිත වෙනවා. පෘථුවි වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් මට්ටම ශීඝ්‍ර ලෙස පහත වැටෙන නිසා ප්‍රභා සංසලේෂණ ක්‍රියාවලියද සම්පූර්ණයෙන්ම අඩබණ වෙනවා. පෘථුවි වායුගෝලය අභ්‍යවකාශයට කාන්දු වීම නිසා සැලකියුතු වායු ප්‍රතිශතයක් අපට අහිමි වී යනවා. මෙම කාලය වන විට යම් ජීවයක් පැවතුණා නම් එයද 100%ක් අවසන් වෙනවා. අවසාන වශයෙන් වසර පිලියනයකින් සූර්යාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15කින් පමණ වැඩි වෙනවා. මේ වන විට පෘථුවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 සෙල්සියස් අංශක 50 අතර අගයක් ගන්නවා. සීලම ජල මූලාශ්‍ර වාෂ්ප වී අභ්‍යවකාශයට කාන්දු වී යනවා. ඒ සමගම අපේ පෘථුවිය උණුසුම් කාන්තාර ග්‍රහලෝකයක් බවට පත් වෙනවා. අපි කාලයන්ත්‍රය කරා මෙම කාලයට පැමිණෙන විට අපිට මතක ගහකොළවලින් පිරුණ සුන්දර පෘථුවිය නැවත කිසිම දිනක බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට අපිට දැක ගන්නට ලැබෙන්නේ සූර්ය උණුසුමින් ගිනියම් මුණ කාන්තාරයක්. කිසිම කෙනෙක්
ඉතිරි වෙලා නැහැ. මේ සමගම කුතුහලයේ පිරුණු තවත් වැඩසටහනක අවසානයට අපි ළඟා වෙනවා. දුක් වෙන්න එපා. මේ වගේම කුතුහලයේ පිරුණු තවත් වටිනා වැඩසටහනකින් මම ඔයාලව හමු වෙන්න එනවා. එතෙක් ඔයාලා සෑම දිනෙකටම සුබම සුබ දවසක්.